ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. කාන්තාවන් විදියට හැමදාම සුන්දරත්වයට හරිම ආස කරනවා. කාන්තාවන් විතරක් නෙමෙයි බොහෝ දෙනෙක්ව සුන්දරත්වය කියන දෙයට හරිම ආස කරනවා, ආදරය කරනවා. අපි සාමාන්‍යයෙන් පුංචි දෙයක් වුණත් සුන්දරව දකින්න කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි නේද? හැබැයි සුන්දරත්වය නිර්මාණය කරනවා කියන එක එතන ලේසි නැහැ. මොකද නිර්මාණ කියලා කියන්නේම අපේ හිත ඉඩක් වෙන් කරගන්න තේකට. ඒ වගේම අත්කම් නිර්මාණ කියලා කියන්නේ ඔය අතරින් කොයි තරම් සුවිශේෂ දෙයක්ද නේද? අත්කම් නිර්මාණයකට යනවා කියන එකට කොච්චර ඉවසීමක් තියෙනවද? කොයිතරම් දුරට අත හුරු වෙලා තියෙන්න ඕනෙද? ඔය අතරින් පබර නිර්මාණයක් වගේ කරනකොට දැන් මේ මගේ අතේ තියෙනවා වගේ නිර්මාණයක් කරන එක ඒ තරම් ලිහිසි දෙයක් නෙවෙයි. මේක එකින් එක පබල ටික එකට එකතු වෙලා මේ කරගෙන යන නිර්මාණය කොච්චර ලස්සන කරලා දෙන්න ඕනෙද? ඒ වගේම මේ නිර්මාණය අපේ අතට ගත්තට පස්සේ ඒක කොච්චර ලස්සනක් තියෙන්න ඕනෙද නේද? ඒ නිසා මේක ඒතරම් ලිහිසි පහසු දෙයක් නෙවෙයි. නමුත් හිත තියනවා නම් ඔබටත් කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඔය හිත කොහොමද තවත් වැඩි දියුණු කරගෙන මේක කරන්න උත්සාහ කරන්නේ? ඒ වගේම මේ අත්කම් නිර්මාණ කොයිතරම් දුරට ඔබේ ස්වයං රැකියාවක් විදියට ජීවිතේ දිනන්න උපයෝගී කරගන්න පුළුවන්ද, භාවිතා කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල් ගණනාවක් පිළිබඳව මේ අඩහෝරාවෙත් අපි කතා කරන්න සූදානම් වෙනවා. මැදිරිය බොහොම ලස්සනයි. මැදිරිය තියෙන ලස්සන සුන්දරත්වය අරගෙන ඇවිල්ලා තියෙන කවුද කියලා මම කියන්නම්. මේ තමයි අත්කම් නිර්මාණ ශිල්පිනි ගීතිකා මදුමාලි. ආයිබෝවන්, සුබ දැස්සනයි. ආයිබෝවන්, සුබ නවවසරක් වේවා. හරි, අපි නවවසරක් වේවා වගේම දැන් අර ගිය අවුරුද්දේත් මේ වගේ කාලයකදීම අපි හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් මතක් කරන්න බොහොම සතුටින්. දැන් ඉතින් කතා කරන්න දේවල් බොහොමයක් තියෙනවා. අද මැදිරිය හරිම ලස්සන. ඒ නිසා ඒකට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම. ඔව් ජයනි, මුලින්ම කියන්න ඕනේ නිර්මාණ කලාවක්. දැන් මේ නිර්මාණ කලාව හිඳ ජයනි කිව්වා මේ මැදිරිය ඉතාමත් ලස්සන වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කලාවෙන් ලස්සන විතරක් නෙමෙයි ලබන්න පුළුවන් ප්‍රතිලාභ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, එතකොට මේ ප්‍රතිලාභ කොහොමද තියෙන්නේ? දකින්න හැමදේම සුන්දරයිද ලස්සනයිද මේ හැමදේම අපි කතා කරමු. මේක ඉතන ලේසි පහසු දෙයක් නෙමෙයි. මේක නිර්මාණය කරන්න ඕනේනේ. අපිට කියන්නකෝ දැන් අත්කම් නිර්මාණ පිළිබඳව කතා කරනකොට අත්කම් නිර්මාණයක් කරන්න කැමති කෙනෙක් ළඟ මොන වගේ දේවල්ද වැඩිපුරම තියෙන්න ඕනේ? මොන වගේ ගුණාංගද තියෙන්න ඕනේ? අපි කියනවා අත හුරු වෙන්න ඕනේ කියලා. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අපි කියනවනේ. ඔබ දකින්නේ කොහොමද? ඔව් ජයනි, දැන් මම මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ අත්කම් නිර්මාණයක් කරද්දී මුලින්ම තියෙන්න ඕනේ ප්‍රධාන ගුණාංගයක් ඉවසීම. ඉතින් ඒ ඉවසීම ටිකින් ටික ප්‍රගුණ කරවන්න හොඳම කලාවක් තමයි මේ අත්කම් නිර්මාණ කලාව කියන්නේ. ඒකෙන් විශේෂයෙන්ම මේ පබළු නිර්මාණ කලාව ඉතාමත් හොඳ දෙයක් ඉවසීම ප්‍රගුණ කරන්න. ඉතින් ඒ වගේම තමයි ජයනි අහලා ඇති කෙනෙක්ට කේන්ති ගියාමත් කියනවා එකේ ඉඳන් 10ට ගණන් කරන්න, 10 ඉඳන් ආයේ 1ට ගණන් කරන්න වගේ කියනවා. ඉතින් මේ පබළු භාණ්ඩ කලාව ඇතුළේ තියෙන මේ වගේ සරල ගණිත ක්‍රමයක්. ඉතින් ගණන් කරන ගමන් මේ වගේ නිර්මාණ කලාවක් කරද්දී අර කියන ඉවසීම, මේ වගේම මානසික සුවය කියන දේ ඉබේම සැලසෙන කලාවක්. ඒ වගේම තමයි ප්‍රධානවම ගත්තොත් ගෘහණියකට ගෙදර ඉඳන්ම ආදායම් මාර්ගයක් උපය ගන්න පුළුවන් කලාවක්. එහෙම අපිට පුළුවන්කමක් තියෙන දැන් මේ ওই කලාව ගැන මතක් කරනකොට ඔබ කරපු හරි ලස්සන නිර්මාණ ටිකක් පෙන්වන්නේ නැතුවම බෑ කියලා මට හිතුණා. ඒ නිසා බලන්නකෝ මේ වගේ නිර්මාණ පබළු එකින් එක එකට එකතු කරලා මේක හරි ලස්සනට නිර්මාණය කරලා දෙන්න ඕනේ නේද? ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයිනේ. දැන් අර කිව්වා වගේ ඉවසීම කොච්චර තියෙන්න ඕනේද නේද මේ වගේ නිර්මාණයකට? මේ නිර්මාණය වගේම තමයි තවත් අපි තව බෑග් එකකට යමුකෝ. මෙන්න මෙතනත් තියෙන ඒ වගේම නිර්මාණයක් බොහොම ලස්සනයි, වර්ණ ගලපන්න ඕනේ, ප්‍රශ්න ගොඩයි නේද? ඒ හැමදේමත් එක්ක තමයි යන්න ඕනේ. බෑග් විතරක් නෙමෙයි, තව බොහෝ දේවල් තියෙනවා. දැන් අර මේ ආරම්භ කරපු වෙලාවෙම මගේ අතේ තිබුණ දේ මම හරි ආසයි. මෙන්න මේක තමයි හරිම කැමති. බලන්නකෝ මේ වගේ නිර්මාණයක් මෙහෙම තියෙනකොටනේ හරිම ලස්සනයි නේ, සුන්දරයි. ඒක ඔබටත් කරන්න පුළුවන්කම තියෙනවා. හිත ඇත්නම් පත කුඩාද කියලාත් අපි අහනවා නේද? එනිසා අපි කියමුකෝ දැන් මේ පබළු නිර්මාණ කරන්න ඉන්න කෙනෙක් කැමති කෙනෙකුට මොන වගේ දේවල්ද අපිට ඕන කරන්නේ? ඔව් ජයනි, මුලින්ම දැන් ජයනි විශේෂයෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහපු එකත් හොඳයි. මෙතෙන්දි විවිධ පබළු වර්ග මේ කලාව සඳහා පාවිච්චි කරනවා. දැන් මේ නිර්මාණ කලාව පබළු භාණ්ඩ කලාව ගත්තොත් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පබළු මගින් අපි තියෙනවා ආභරණ
ආභරණ සාදන්න ආභරණ සැරීමේ කලාවක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි පබුළු භාණ්ඩ මෙතෙන්දී පේනවා ඇති විශේෂයෙන් ජයනිට මෙතන පබුළු භාණ්ඩ සතුන් නිර්මාණයන් ඒ වගේම පබුළු මල් බඳුන් නිර්මාණයන් ඒ වගේම තමයි පබුළු බෑග් නිර්මාණයන් වගේම විශේෂයෙන් මේ පබුළු බෑග් නිර්මාණයන් වගේම ත්‍රිමාණම අපිට බිත්ති සැරසිලිෙන් දැම්ම අපිට මේ කලාවේදී නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ජයනි අහුව අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. විශේෂයෙන් මම මෙතෙන්දී පබුළු වර්ග කිහිපයක් හඳුන්වලා දෙන්නම්. මෙතෙන්දී මම පෙන්වන්න ඕනේ අපි ප්‍රධානවම සතුන් වගේ නිර්මාණය කරද්දී පේනවා ඇති. අපි අර මේ පැකට්ුව එකම පෙන්නමු. එතකොට අපිට ඒක පුළුවන් ඒක ලෙහෙසි වෙයි මං හිතා. විශේෂයෙන්ම දැන් මේ පබුළු පැකට්ුව තුල තියෙන්නේ ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබුළු. ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබුළු තමයි මෙතන තියෙන්නේ. වගේම තමයි මම අතින් මෙහෙම මේ කොටස් මේ ටික පෙන්වන්නම්. විවිධ වර්ණ එක්ක මෙන්න මේ වගේ පබුළු අපිට විවිධ විශාලත්ව වලින් ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබුළු නිර්මාණයන් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජයනි දැන් ජයනි විශේෂයෙන් ආසයි කියලා මාලයක් පෙන්නවා. එතෙන්ද විශේෂයෙන් පාවිච්චි කරලා තියෙනවා අපි පබුළු ආභරණ නිර්මාණය කිරීමේදී ප්ලාස්ටික් පබුළු නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ වීදුරු පබුළු විශේෂයක්. ඉතින් ගොඩක් වෙලාවට අපි ආභරණ නිර්මාණයේදී වීදුරු පබුළු තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි ජයනි දැන් මොනවද පබුළු තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පබුළුම ඕනේද අපිට කරගන්න මේ නිර්මාණයක් නැත්නම් අපිට වෙන ආදේශකයක් මේ සඳහා මුකුත් නැද්ද කියලා. කියන්නේ ගෙදදි හොයාගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම මේ වගේ පුංචි උදාහරණයක් පෙන්වන්නම්. මෙතන පේනවා ඇති මේ තියෙන්නේ මැටි පබුළු භාවිතාවෙන් නිර්මාණය කළ මාලයක්. ඉතින් මේ මැටි පබුළු භාවිතාවෙන් මේ නිර්මාණය කරලා තියෙන මාලේ පේනවා ඇති විවිධ පබුළු හැඩතල තියෙනවා. ඒ වගේම තමයි මලක් ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන මම යට කොටස. ඉතින් මේ සියල්ල ගෙදරදී අතින්ම හදාගත් පබුළු. ඉතින් මේ වගේ දෙයක් අපිට ගෙදදී පබුළු විශේෂයන් මේ වගේ දේවල් අතින් නිර්මාණය කරගන්න පුළුවන්. මැටි පබුළු අනික විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වගේ දෙයක් ගෙදදි හති හදාගත්තාම අපිට කාලය වැය වෙනවා මේ සඳහා. නමුත් මූලිකවම මුදල් ඉතිරි කරගෙන අලුත් නිර්මාණවලට යන්න පුළුවන්. දැන් ওই නිර්මාණ ගැන කතා කරනවා මේ අපිට මේ පෙන්වන නිර්මාණය කරන ටිකක් තරමින් විශාලයි. පබුළු ගොඩක් එකතු කරලා තියෙන අපිට කියනකෝ මේක ගැන. ඔව් ජයනි දැන් අතෙන්දී පේන්නේ ඒ කියන්නේ ලන්තෑරුමක් ලැන්ටර්න් එකක් විදිහට නිර්මාණය කරපු නිර්මාණයක්. ඒකෙදී පෙනවා ඇති විශේෂයෙන් ඒකට පබුළු අපි තනි වර්ණයක් භාවිතා කළා ඔය වගේ නිර්මාණයක් කළා නම් ඕකේ සුන්දරත්වය ඊට වඩා ටිකක් අඩු වෙන්න තිබ්බා. නමුත් අපිට මේ පබුළු භාණ්ඩ කලාවේදී විශේෂයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි විවිධ රටා අපිට පබුළු වල වර්ණ වෙනස් කරගනිමින් යොදා ගන්න පුළුවන්. ඉතින් ඔය රටාව විතරක් නෙමෙයි අපිට පබුළු මගින් විවිධ අවශ්‍ය ඕනෑම රටාවක් නිර්මාණයකට යොදා ගන්න පුළුවන්. මෙතන තියෙන එකත් අපි ඒ වගේ නේද? කියන්නේ අර පබළුවට වැඩිය මේක පොඩි එකක් නේද පබළුව? ඔව් ජයනි දැන් මෙතෙන්දී ඒ නිර්මාණෙදි පේනවා ඇති කොටු පබළු විශේෂයක් තමයි ජයනි පෙන්වන නිර්මාණ දෙකේදීම පාවිච්චි කරලා තියෙන්නේ. ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. අපිට නිර්මාණයක් ලොකු කුඩා කරන ක්‍රමය අපිට පුළුවන් පබළු වල විශාලත්වය වෙනස් කරගනිමින් කරගන්න. ඉතින් ජයනි ඔය පෙන්වන නිර්මාණ දෙකේම තියෙන්නේ කොටු පබළු වලින් නිර්මාණය කරලා විශාලත්ව වෙනස් කරගනිමින් නිර්මාණය කරපු නිර්මාණ දෙක. හරි දැන් අපි ඔය ඉස්සරහ තියෙන නිර්මාණ ඊටත් වඩා වෙනස් එකක් නේද? දැන් කොටු පබළු වලට එහා පැත්තට ගියපු නිර්මාණයක් තමයි අපිට දැන් ඔය ඉදිරියට බලන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ නිර්මාණය ඇතුළ තියෙන්නේ මේ වෙනස්ම වුණු හැඩයක් සහ විදිහක්. ඔව් ජයනි දැන් විශේෂයෙන්ම දැන් ඉදිරියේ තියෙන නිර්මාණ ගැන කතා කළාම අපිට නිර්මාණයක් කරද්දී කොටු පබුළුම විතරක් නෙමෙයි විවිධ හැඩතල, ඒ කියන්නේ විවිධ හැඩතල නිර්මාණය කරද්දී රවුම් පබුළු ඒ වගේම තමයි විවිධ හැඩේ, ඒ කියන්නේ ත්‍රිකෝණාකාර හැඩේ තියෙන පබුළු තියෙනවා. මෙතන ඉදිරියේම තියෙන්නේ ඩයමන්ඩ් හැඩතේ බීඩ් එකක් භාවිතාවෙන් කරපු දෙයක්. ඒ වගේම ජයනි දැන් පේනවා ඇති මෙතන මේ ඉන්න ජර්මන් ෂෙපර්ඩ් බල්ලාගේ රූපේ. ඉතින් එතකොට හදලා තියෙන සත්‍ය නිර්මාණය කිරීමේදී විශේෂයක් තියෙනවා ජයනි අනිත් නිර්මාණවලට වඩා. මේකෙදී ඇතුළට
පිරවුමක්. ඒ කියන්නේ මම මෙතෙන්දී භාවිතා කරලා තියෙනවා ඇතුළට පොලිතින් පිරවුමක්. එතකොට ඉවතලන පොලිතින් මේ වගේ දෙයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ජයනි දැන් ඒ ජර්මන් ෂෙපර්ඩ් බල්ලාගේ හැඩතලයේදී පේනවා ඇති එයාගේ හැඩතලය ඉතාමත් ඒ කියන්නේ එයාගේ ඉරියව් හොඳින් පෙන්නුම් කරද්දී තමයි මේ පිරවුමක් යදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ විශේෂ නිර්මාණයන් වලදී මේ වගේ පිරුමක් භාවිතා කරනවා. එකට එකට වෙනස් වෙනවා පබළු භාවිතා කරන විදිහ, ඒකේ තියෙන හැඩතල, ඒතිකම ඒකේ තියෙන අපි දකින්න වර්ණයන් මේ හැමදේම වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ ඒ හැමදේම ගැන කතා කරන්න ඕනේ අපි ඊට කලින් විරාමයක් අරගෙන මුණ ගැහෙමු. අතේහරුව තියනවනම් කොයිතරම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද නේද? අතහුරු කරගන්න එක මේක සූර විදිහට කරනවා කියන එක තරම් ලේසි දෙයක් නෙමෙයි. පබල නිර්මාණ ගැන කතා කරනකොට පබල නිර්මාණ එකතු වෙලා මේ බාණ්ඩ එහෙම නැත්නම් ඒකෙන් හදාගන්න පුළුවන් විසිතුරු නිර්මාණ ගණනාවක් ඔබට හඳුන්වා දීපු කෙනෙක් තමයි අද අපි සම්බන්ධ කරගෙන ඉන්නේ අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතිකා මදුමාලි. ඉතින් දැන් අපි කතා කරනවා කියලා පොරොන්දු වුණානේ. දැන් සැහැල්ලුවෙන් කරන නිර්මාණ ගැන ගොඩක් කතා කළා නේද? දැන් එතකොට මේ මංගාව තියෙන නිර්මාණය ගැන චුට්ටක් කතා කරන්න ඕනේ. දැන් අද ඔබ ඔය ඇඳගෙන පැළඳගෙන ඉන්න නිර්මාණ ගැනත් අපි කතා කරන්න ඕනේ. මේකේ තියෙන්නේ බොහොම සැහැල්ලුවක් අපි කියමු. ඔව් ජයනි, දැන් විශේෂයෙන්ම ජයනි අතේ තියෙන නිර්මාණය ලී පබුල වලින් කරපු නිර්මාණයක්. ඉතින් ජයනිට විශේෂම ඔක අතේ තියාගෙන ඉද්දි තේරෙනවා ඇති ඉතාමත් සැහැල්ලුයි. ඉතින් ගොඩක්ම කියන්නේ අපි සමහර අය කැමති ඉතා බරින් වැඩි ආභරණ පළඳින්න. නමුත් සමහරු කැමති සමහර අය සැහැල්ලු ආභරණ පළඳින්න. ඉතින් ඒ වගේ අයට විශේෂයෙන්ම ඔය වගේ ලී පබුලු පාවිච්චි කරලා නිර්මාණයන් කරගන්න පුළුවන්. ආභරණ වලට විතරක් නෙවෙයි ජයනි, මම මෙතනදී විශේෂ ශෙම් පෙන්නන්නම් මේ වගේ ඉතාමත් සැහැල්ලු මේ බෑගයක් නිර්මාණය කරලා තිනේ ඉතාමත් බරින් අඩුයි. ඉතින් මේ වගේ නිර්මාණවලටත් බොහෝ පිරිසක් කැමතියි. තමත් සැහැල්ලුවට පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණයක්. ඉතින් දැන් මේ වගේ දෙයක් දකිද්දි මම ඒ වගේම පෙන්නන්නම් රවුම් පබුලු භාවිතාවෙන් කරපු ඒ වගේම පබුලු බෑග් එකක් මෙන්න මේ වගේ. ඉතින් මේ වගේ දෙයක් දකිද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙනුවට කියන්නේ පබුලුම ගන්න ඕනද පබුලු වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෙන දෙයක් තියෙවිද කියලා මම ඉතින් ඉස්සෙල්ලත් සඳහන් කළා. අපිට මැටි පබුලු භාවිතාවෙන් උනත් නිර්මාණ කරන්න පුළුවන් කියලා. නමුත් සැහැල්ලුවට නිර්මාණයක් කරගන්න බලාපොරොත්තු වෙන මේ වගේ බෑග් එකක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ටිකක් කාලය වැය වුණත් අපිට මෙන්න මේ වගේ ස්වභාවිකවම අපිට හම්බෙන මෙන්න මේ වගේ කිරිඳි ඇට වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට හොයාගන්න පුළුවන් මේ වගේ වෙල් ආශ්‍රිතව මේ වගේ විවිධ ඇට වර්ග. මේ තියෙන්නේ කිරින්දියට ඉතාමත් සුදුසුයි මේ වගේ බෑග්ස් නිර්මාණය කරන්න, ආභරණ නිර්මාණය කරන්න. මේ වගේ ස්වභාවිකවම අපිට හොයාගන්න පුළුවන් දෙයක් තමයි ඒ මම දැන් සඳහන් කළේ. ඉතින් කෙනෙක්ට කාලය තමන්ට නිර්මාණයක් වෙනුවෙන් කාලය වැය කරන්න තියෙනවා නම් පුළුවන් කඩෙන් මිලදී ගන්න නැතුව තමන්ට මේක මැටි පබුළු වගේ දෙයක් නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් මේ වගේ කිරින්දියට වගේ විශේෂයක් හොයාගෙන අපිට ඒකේ සිදුර සාදා ගන්න වෙනවා. ඉතා හොඳ සිදුරක් හදාගෙන අපිට ඕනම නිර්මාණයක් කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ තියෙන නිර්මාණ ටිකත් අපි කතා කරගෙන බෑග් ගැන කතා කරපු ඉඳලා බෑග් ගැන කතා කරලා ඊට පස්සේ ඉතුරු ඒවට අපි යමු ආය. දැන් මෙන්න මේ වගේ දැන් මගේ අත සාරි කරත් මේක හොඳයි වගේනේ. ඔවිෂයිනි ඔනේ නිර්මාණයකට වර්ණ ගලපලා දෙවල් නිර්මාණය කරනවානේ. තව මේ තව බෑග් කීපයක් අපි විරාමයට යන්න කලින් පෙන්නපු ඒවට වඩා අමතරව තව ටිකක් එකතු කරගෙන තියෙනවා. මෙන්න මේවා ගෙතින් පුළුවන් ලස්සන නිර්මාණ තියෙන සාරිකකට පාටිකකට යන්න ඒවා ලස්සනයි නේද? ඒ කියන්නේ ඕනෑම කාන්තාවට කියන්නේ ගෙදර ඉන්න ගෘහණියකට පුළුවන් තමන් කැමති විදිහට ජයන විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ පබුළු බෑග් විතරක් නෙවෙයි. දැන් අපි ආභරණත් කතා කළානේ. ඒ වගේම තමයි අපිට සරප්පු දෙකේම ඉඳන් පබුළු මගෙන් අලංකරණය කරලා අපිට ඇඳුමේ වර්ණයෙන්ම උනත් ඕනම දෙයක් නිර්මාණය කරලා අඳින්න පළඳින්න ගන්න පුළුවන්.
තමන්ට මේක නිර්මාණය කරගත්තු ගෙදරට මේක ඉවර වෙලා එහෙම නැත්නම් ගෙදරට අයටත් මේක ප්‍රචලිත කරලා එතරම් එහාට මේක ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් කතා කරමු ඒ ගැන දැන් කොහොමද මේක පටන් ගන්න ඕනේ සහ මේක එතරම් එහාට ව්‍යාපාර මට්ටමකට ස්වයං රැකියාවකට යනවන මොනවා කි දෙවලද වගේ අත්දැකීම් එක්ක අපිට දෙන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ජයනි ඉතමත් ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක් විදිහට මම ඒක දකින්නේ හේතුව තමයි ගොඩක් අය කියන දෙයක් මම දැන් දකින දෙයක් තමයි අනේ අපි දෙයක් කලන්ට කෙනෙක් ගන්නෙ නැහැනේ. ඇයි ඒක ගන්නෙ නැහැ විකිනෙන්නේ නැහැ කියන වින අදහස් වලින් පිරිසක් ඉන්නව ඇත්තටම කියනවා නම්. නමුත් දැන් විශේෂයෙන් මම දකින දෙයක් අපි මොනවාම හරි දෙයක් නිර්මාණය කරනවා නම්. ඒ කියන්නේ අපි දෙයක් ආසාවෙන් සතුටෙන් නිර්මාණය කරනවා නම් ඒ කියන්නේ අපි නිර්මාණය කරපු දේ අපි පිටින් තියලා බලන්න ඕනේ අපි ඒ වගේ දෙයක් පිටදී දැක්කනම් අපි මිලදී ගන්නවද කියන එක. ඒ කියන්නේ තමන් නිර්මාණය කරපු දේ තමන් දකිද්දි තමන්ටත් ඒ ගැන ආසාවක්. ඒ කියන්නේ මේ නිර්මාණය හරිම ලස්සනයි මට වුණත් මේක ගන්න හිතෙනවා කියන තැනට තමයි අපි නිර්මාණයක් කරන්න ඕනේ. නැත්තම් අර මම මේක විකුණන්නේ හින්ද මම කොහොම හරි හදනවා කියන බලා මේකෙන් නෙවෙයි. يعني නිර්මාණය වෙනුවෙන් ඒකේ වර්ණ ගැලපීම ඒ වගේම තමයි ඒකේ තත්ත්වය කියන හැම දෙයක්ම ගුණාත්මක භාවයන් තියාගෙන තමන් වුණත් ඒක මිලදී ගන්නවද කියන මට්ටමේ ඉඳන් තමයි අපි නිර්මාණයක් කරද්දි බලන්න ඕනේ. විශේෂයෙන්ම කියන්නේ ආවට ගියාට නිර්මාණයක් කරන්න හොඳ නැහැ. ඊටමත් අපි හැමදේම හොඳින් තියාගෙන අපිටත් ආස හිතෙන විදිහ නිර්මාණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙළඳපොළ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම විශේෂයෙන් කිව්වා අපිට කඩෙම මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පබුළු වර්ග අපිට කාලය වැය කරලා පබුළු වර්ග නිෂ්පාදනය කරගන්න පුළුවන් මැටි පබුළු වගේ දෙයක්. එහෙම නැත්නම් මම කිව්ව විශේෂ ඇට වර්ග පාවිච්චි කරලත් මේ නිර්මාණ කරගන්න පුළුවන්. හරි දැන් ඔය ගැන මතක් කරනකොට මෙන්න මේ මංගාව තියෙන මේ නිර්මාණ ටිකටත් නොපෙනෙන්න බැරි වුණා. මොකද ඒ තරමටම පුංචි දරුවෝ කියලා කියන්නේ හුඟක් දේවල් අධ්‍යයනය කරමින් ඉගෙන ගන්න අය. ඒ නිසා ඉතින් පුංචි දරුවන්ටත් වැදගත් වෙන මේ වගේ දේවල් වුණත් කරලා දෙන්න පුළුවන් නේද? දැන් මේ ඉංග්‍රීසි හොඩිය වෙන්න පුළුවන්, ඒ වගේම ඉලක්කම් වෙන්න පුළුවන්. මෙන්න මේවා නේද ගොඩක් තියෙනවා. ඔව් ජයනි, දැන් අතෙන්දී ඉංග්‍රීසි හොඩිය අකුරු කිහිපයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි පුංචි දරුවෝ වෙනුවෙන් ගෙවල් වල ඉන්න අම්මලට පුළුවන් ඔය වගේ ඉංග්‍රීසි හොඩිය නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කම් වුණත් පබුළු මගින් නිර්මාණය කරන්න පුළුවන් පොඩි කෙනෙක්ගේ දැනුමට ඒක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි දැන් අම්මලට විතරක් නෙමෙයි කුඩා වයසේ දින දරුවෙක්ට වුණත් මේ වගේ පොඩි පොඩි නිර්මාණ කරගන්න පුළුවන් විදිහට සරල කලාවක් ජයනි මේ කියන්නේ. අපිට ඒකේ තියෙන ප්‍රධාන දේවල් ටික අපි දැනගත්තන් පස්සේ කියන්නේ පබුළු කියන්නේ ගොඩාක් අමාරු සංකීර්ණ කලාවක් නෙවෙයි. අපිට ලස්සන නිර්මාණයක් දකිද්දී අපිට හිතෙන ඕන කෙනෙක්ට මේක හරි සංකීර්ණ ඇති අපිට ඒ වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් නම් ඉතාමත් සරලව අපිට මේ නිර්මාණ කරගන්න පුළුවන්. හරි දැන් මේ නිර්මාණ කරන්න පටන් ගන්න කොච්චර කාලයක් වුණාද? ඇත්තටම ජයනේ මම කියන්නේ පාසල් අධ්‍යාපන කාලයේ ඉඳන්ම නිර්මාණ කලාවට ගොඩක් මැල්මක් දැක්වා. ඉතින් පාසල් අධ්‍යාපන කාලයේ ඉඳන්ම එක එක විවිධ නිර්මාණවල යමුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වෙද්දි මේ පබුළු භාණ්ඩ කලාවට මේ විදිහට නැඹුරු වෙලා ඉන්නේ. කියන්නේ මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් ගෘහණියකට gedara ඉඳන්ම ස්වයං රැකියාවක් විදිහට කරගන්න ආදායම් මාර්ගයක් උපයා ගන්න ඉතාමත් හොඳ දෙයක් තමයි මේ නිර්මාණ කලාව කියන්නේ. හොඳයි දැන් ඔය ගීතික අපිට කියන්න දැන් මේ කලාව පටන් ගත්ත මුල් කාලේ ඔබට දුෂ්කරතාවයන් ඕන තරම් ගෙන්න ඇති. හිතට අපහසුාවක් දැනෙන තැන් ඕන තරම් ගෙන්න ඇති. ස්වයං රැකියාව පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවකට වෙන්න පුළුවන්. ඔබේ අත්දැකීම් බලා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන් කම තියෙන මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ? ඇත්තටම ජයනි දැන් අපි මුලින්ම දෙයකට අත ගහදී කියන්නේ අපි ගාව මුලින්ම දේවල් නැහැ. අපිට ඇත්තටම මිලදී ගන්න වෙනවා අවශ්‍ය අමුද්‍රව්‍ය. කියන්නේ ඒ සඳහා අපිට දැන් තංගුස් භාවිතා කරන ඒ වගේ දේවල් අපි හොයා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්ම අපිට මූලික ධනයක් වියදම් කරන්න වෙන මූලික මුදලක් වියදම් කරලා තමයි ගන්න වෙන්නේ. නමුත් එතෙන්දි මම කියන්න ඕනේ සමහරවිට වටපිටාවේ ඉන්න අය උනත් අදයිරමත් කරන්න පුළුවන් ඔය දේ කරන්න පුළුවන්ද ඔයාට ඒ වගේ දේවල් ඇත්තටම වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඉතින් අපේ මනස නිරවුල්ව තියාගෙන හොඳින්ම දේවල් කරගෙන යන එක තමයි මම මුලින්ම හිතන්නේ. ඒ වගේම තමයි අර මම මුලින්ම කිව්ව දෙයත් ඒ කියන්නේ අපි දෙයක් කරද්දී අපි ඒ දෙයට ආදරයෙන් ආසාවෙන් කරන්න ඕනේ. එතෙන්දි තමයි අපිට මොන බාධක ආවත් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන්. අපේ කැපවීම අදිෂ්ඨානය තියෙනවා නම් ඕනම බාධාවක් පහු කරගෙන අපිට අවශ්‍ය ඉලක්කයක් කරා ළඟා වෙන්න පුළුවන් කියලා තමයි මම දකින්නේ. එහෙම ඉලක්ක අරමුණු තියාගත්ත වගේම තමයි නිවසේ ආර්ථිකයට ශක්තියක්
Apita hita te dene kan me nirmane di api ramo kote kotu ena deak ne pabulu banda kan pabulu nirmane kalau kan api ramo kote kotu ela ekama nirmane kin na washa ne apita ete te ma apita hita te ena situ li welta washa nirmane an kalana puluang kalawa. එහෙම කලාවක් තියෙනකොට ඒ කලාව ගැන කතා කරන්න තමයි අද ගීතික අපිට එකතු වුනේ. අපි සඳහන් කරමුකෝ දැන් මේ කලාවට ඉන්න ඉන්න කෙනෙක්ට මේ සියල්ලම ගැන කතා කරගෙන යනකොට කොහොමද පන්ති පැවැත්වෙන්නේ? ඒ වගේම ඇත්තටම මේක පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අද බලාපොරොත්තුවක් ඇති වුණොත් කොහොමද අපි ඒකට යොමු වෙන්නේ අපි කියමුකෝ ඒ ගැන. අවශ්‍යයිනේ විශේෂයෙන්ම ගිය අවුරුද්දේදී මම ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිය අවුරුද්දේදී මේ වගේම මාසේ අපේ මගේ ජායල තියෙන පුහුණු කිරීමේ ස්ථානයක් ආරම්භ වුණා. දැන් මේ අවුරුද්දේ මේ වෙද්දි ඒකට අවුරුද්දක් අල්පෙන් අරබු ස්ථානයට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මම ඉතින් ඒක ආරම්භ කරන වෙලාවෙදිත් කිහිප දෙනෙක්ට අවස්ථාව දුන්නා. මේ කලාවට ආදරය කරන මේක ඉගෙන ගන්න කැමැත්තෙන් බලාපොරොත්තු වෙන ඉන්න කිහිප දෙනෙකුටම අවස්ථාව දුන්නා. නොමිලේ මේ සම්බන්ධයෙන් හදාරන්න. ඉතින් අවුරුද්දක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදීත් මම 20 දෙනෙකුට අවස්ථාව සලසලා දෙන්න ඉන්නවා. මේ කලාවට ආදරය කරන වෙනුවෙන් කැමැත්තෙන් ඉන්නවා නම් ඔවුන්ට නොමිලේ මේ මේ පිළිබඳව කියලා දෙන්න. ඉතින් ඒ වගේ කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් මට මහා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් මම දුරකථන අංකය සඳහන් කරන්නම් 077 95 24 547. 077 95 24 547 කියන දුරකථන අංකය ව්‍යුක්ත කරලා දීලා තියෙනවා. කතා කරන්න පුළුවන් ඔබට දැනගන්න ඕන දෙයක් උපදෙස් ලබා ගන්න තුරු අවශ්‍ය නම් මෙතුමියට සම්බන්ධ කරගන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා. අද මේ පිළිබඳව කතා කළේ අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතිකා මදුමාලි. බොහොම ස්තුතියි මේ වගේම සුන්දර කලාවක් අරගෙන නැවත මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සමුදෙන ස්තුතිය අපිට සම්බන්ධරට. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. ඉතින් අද පුරා හොරා ගණනාවක් අපි ඔබත් එක්ක බොහොම ආදරෙන් රැඳලා හිටියා. ඒ ආදරණීය පණිවිඩයත් එක්ක ආදරණීය ජීවිතෙන් රැඳලා හිටියා වගේම හෙට දවසේදීත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුව තියාගෙන සමු ගන්න සූදානම් වෙන්න. උදා වුණු දවස් ඔබට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන සියත ටීවී අපිත් එක්කම ඔය සුපුරුදු ලෙන්ගතුකමින් රැඳලා ඉන්න කියලා ඔබට ආරාධනා කරන්නේ. ගිහින් ගෙන්දම්. අයිබෝවන්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.